ගරු ස්වාමීන් වහන්ස දෙමාපියන් Tamange දරුවන් වෙනුවෙන් කරන යුතුයකම්වල සීමාව කුමක්ද අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා ඒ දරුවා අනාගත ලෝකේ යහපත් පුරවැසියෙක් බවට පත් කරනවායි කියන කාරණේ අම්මා තාත්තාගේ යුතුයකම ඒ දරුවා යහපත් පුරවැසියෙක් බවට පත් වුණාට පස්සේ එයාට සුදුසු විවාහයක් ආවාහ විවාහ සිද්ධ කළ දීපල පවර්ලා දීලා ඒ කටයුතු සිද්ධ කිරීම අම්මා තාත්තාගේ යුතුයකම නමුත් බුදුරයන් වහන්සේ කොතනකවත් Tamange දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ අම්මා තාත්තාගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් ගැන ප්‍රකාශ කරන්නේ නැහැ එතනින් අතර කළා එනල් Tamange දරුවෝ දීපල පවර්ලා විවාහ කරලා දුන්නාට පස්සේ බුදුරයන් වහන්සේ අම්මා තාත්තාට දරුවන් කෙරෙහි යුතුයකම් සලකන්නේ කියලා කොතනකවත් කියලා නැහැ අනිවාර්යයෙන්ම දැන් වර්තමාන සමාජයේ උතනින් ඔබට යන ඒ ඔබට යන්නේ ඒගොල්ල සම්මාදිට්ඨි අර්ථයන්ගෙන් දුර්වල නිසා ඒසා කොතනකවත් බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ Tamange දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ මුණුබුරු මිනිබිරියන් පෝෂණය කිරීම ආච්චිගේ සීයාගේ යුතුයකමක් කියලා බුදුරයන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ දැන් ආයිමත් දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ දරුවාගේ අම්මලා තාත්තලා කියන්නේ ආච්චිලා සීයලා මුණුබුරු මිනිබිරියෝ නලවන්නේ නැහැම ධර්මානුකූල නැහැ දැන් ඉතින් ඒගොල්ලෝ සියල්ලම කළානේ නේ දරුවෙක් කුසේ දරාගෙන හිටියා දරුවව ලෝකෙට බිහි කළා දරුවට මව් කිරි පෙව්වා දරුවව හුරතල් කළා දරුවව පාසල් එක්ක ගියා ලොකු මහත් කළා දැන් දරුවන්ට අදාළ සියලුම සංස්කාර ඒගොල්ලෝ රැස් කරගෙනයි තියෙන්නේ ආයිමත් බුදුරයන් වහන්සේ ආයිමත් මුණුබුරු මිනිබිරියන් නලවන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ එතන බුදුරයන් වහන්සේ අතනින් නවත්තන්නේ ඇයි ඒ නැවතීම තුල යා දක්ෂ වෙන්න ඕනේ ඊළඟ ජීවිතයට අවශ්‍ය සාධක සකස් කරගන්න දැන් බුදුරයන් වහන්සේ දරුවෝ හදලා වෙහස මහන්සි වෙලා හොඳ නරක කියලා දීලා විවාහ කරවලා දැන් එතනින් නතර කරනවා අම්මා තාත්තා එතනින් දැන් දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් ඉවරයි දැන් එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ එයාට ඊළඟ ජීවිතයට අවශ්‍ය කරන යුතුයකම් සකස් කර ගැනීම තමයි එතනින් තියෙන්නේ ඒ නිසා දරුවෝ විවාහ කරලා දීලා ඒ කටයුතු කළාට පස්සේ දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ජීවිතයේ ඉතිරි කාලය දරුවන් උදෙසා කැප කරලා දරුවන් උදෙසා දුකටපත් වෙනවා කියන කාරණේ නෙමෙයි අපි දරුවන්ට අදාළ දැන් සියලුම සැපයන් විඳලා තියෙන්නේ ඒ නිසා ආයිමත් මොනබුරු මිනිබිරියෝ සුවර්තල කරන්න යන එකේ තේරුමක් නැහැ අපි දන්නවා මේ සංස්කාරات අනිත්‍යයි කියලා ඒ නිසා දැන් තියෙන්නේ යාට සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊළඟ ජීවිතයට අදාළ සංස්කාර පැස් කරගන්න. එතෙන්දී දරුවනු දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම Tamange අම්මා තාත්තා Tamanව ලෝකෙට බිහි කළා මව් කිරි පෙව්වා සියලු සැප සම්පත් දුන්නා ඉහළ තලවලට ගෙනාවා ඒ ගෙනාපු අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය මුණුබුරු මිනිපිරිය හුරතල් කිරීම නෙමෙයි ඒ අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය ඊළඟ ජීවිතයේ සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කිරීමට උපකාර කිරීමයි කියන තැනට එන්නේ. නමුත් මෙතනදී දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වලයි. දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වල නිසා දරුවෝ උත්සාහ කරනවා තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ට නලවන්න දීලා දරුවෝ හුරතල් කරන්න දීලා මුණුබුරු මිනිබිරියන් බලා ගන්න තත්ත්වයට අම්මා තාත්තාව එතන ඇදලා දානවා. ඒ ඇදලා දැමීම නිසා වර්තමානයේ අම්මලාගෙන් 150ක්ම මැරෙන මොහොතේ මුණුබුරු මිනිබිරිය උපාදානය කරගෙන ඒ නිවසේම පරදත්ත රූප ජීවි പ്രേත පේතියන් වීමේ ප්‍රවණතාවය මතුවලා තියෙනවා. මොකද දරුවන්ගේ හුරතලේ නිසා ඒ ආච්චිලගේ සීයලගේ බැඳීම වැඩි දරුවන් කෙරේ. දරුවන් දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තා මුණුබුරු මිනිබිරියන් කෙරේ සීමාව ඉක්මවලා උපාදානයේ ආදරේ තියෙනවා නම් සූක්ෂම ආකාරයෙන් උපක්‍රමශීලී වේ උපාදානය කඩලා දාන්න. මොකද ඒ උපාදානයන් කඩලා නොදාන තාක්කල් අනිවාර්යයෙන්ම අපි අම්මා තාත්තාට කරන ප්‍රධානම හතුරුකමක් බවට අපිට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම දරුවන් දක්ෂ වෙන්න තමන්ගේ දෙමාපියන් තමන්ගේ විවාහ ආවාහ කටයුතු කරලා දීපල පවරලා තමන්ට නිදහස් ජීවිතේ අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව දුන්නට පස්සේ දරුවන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තලාගේ ඉතිරි කාලය අනිවාර්යෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් කරලා තමන්ට උපකාරක ධර්මයන් සකස් කරගන්න උපකාර වුණා වූ අම්මා තාත්තාට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුයකම එතනින් සිද්ධ කරගන්න ඉතින් එහෙම සිද්ධ නොකරන තාක්කල් නොනා අපි අපේ අම්මා තාත්තාට යුතුයකම් ඉටු නොකරන දරුවෙක් බවටයි පත් වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් අම්මාට කළ යුතු ශ්‍රේෂ්ඨම උපකාරය තමයි සද්ධාව තුල පිහිටීම. සීලය තුල පිහිටීම. ත්‍යාගය තුල පිහිටීම. ප්‍රඥාව ධර්මයේ තුලින් ප්‍රඥාව කියන කාරණේ තුල පිහිටීම. ඉතින් ඊට වඩා අම්මා තාත්තාට කරන්න යුතුයකම දරුවන්ට නැහැ. ඒ කියන්නේ එතන සද්ධාව තුල පිහිටන්න නම් සීලය තුල පිහිටන්න නම් ත්‍යාගය තුල පිහිටන්න නම් මොනබුරු මිනිබිරිය බලා ගන්න ගේ දොර බලා ගන්න මුරකාරයෙක් කියන තැනට දාලා අපිට මේක කරන්න බෑ. ඒ සෑම තැනකදීම අපි මිච්ඡා මාර්ගයක් තමයි අම්මා තාත්තාට කියලා දෙන්නේ. ඒ නිසා නිරේතුරුවම
අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාත් එක්ක කටයුතු කරද්දී නිරේතුරුවම දක්ෂ වෙන්න අම්මා තාත්තා නිසා දරුවන්ට බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම දරුවන් නිසා අම්මා තාත්තාට බලවත් අකුසල් සිද්ධ වෙන්න මේ දෙආකාරෙම තියෙනවා මේ දෙආකාරෙදිම මේ දෙගොල්ලෝ දරුවන් සහ දෙමාපියන් කටයුතු කරද්දී නිරේතුරුවම විශේෂයෙන්ම අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න ඕනේ උපක්‍රමශීලී වෙන්න ඕනේ මොකද අම්මා තාත්තා නිසා දරුවන්ට ආනන්තරීය පාප කර්ම කියනවා පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන් නමුත් වර්තමාන සමාජයේ දරුවෝ අම්මා තාත්තා මරනවා කියන තැනට යන්නේ නැහැ නමුත් වර්තමානයේ දරුවෝ අම්මා තාත්තලාව මානසික මරා දානවා කියන තැනට යනවා අකීකරුභාවය නිසා අධ්‍යාපනයේ දුර්වලභාවය නිසා වැරදි චර්යාවන් නිසා වැරදි යාළුවන් ඇසුරු කිරීම නිසා අකීකරු වීම නිසා ඒ වගේම මත් වතුර වැනි දුරාචාරයන්ට වීම නිසා අම්මලා තාත්තලා මරා නොදෙමුවත් මානසිකව මරා දාන තැනට පත් කරනවා ඒ මානසිකව මරා දාන තැනට අම්මලා තාත්තලා මානසිකව දුක් වේදනා විඳින තැනට පත් වෙන මොහොතක් පාසා ඒ දරුවා රහතන් වහන්සේ කෙනෙක් පීඩාවට පත් කළායි කියන තැනට අදාළ සංස්කාරයන් රැස් කර. තැනට අදාළ සංස්කාරයන් රැස් කර. එතනදී අපි නිරේතුරුවම දෙමාපියන් වශයෙන් දක්ෂ වෙන්න ඕනේ දරුවෙක් එක්ක කටයුතු කරද්දී දෙමාපියන් නිසා දරුවාට මේ වගේ ආනන්තරීය පාප කර්ම කියන කර්මය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. මොකද වර්තමාන දෙමාපියෝ ඒක දකින්නේ නැහැ. තේන්නත්. දෙමාපියන් නිසා දරුවන්ට නිරය කියන කාරණේට වැටෙන්න පුළුවන් කියන කාරණේ දෙමාපියන් දකින්න. දැකලා දරුවන්ට අවවාද කරද්දී දරුවන්ට මහන් මඟ පෙන්නද්දී උපක්‍රමශීලීව දරුවා තමා කෙරෙහි ද්වේෂය ඇති නොකර ගන්නා තැනට ගෙනල්ලා තමයි දරුවාට අවවාදය අපිට දෙන්න දෙන්නේ. එහෙම නැතුව අපේ තියෙනා වූ දෙමාපියන්ගේ තියෙනා වූ අකීකරුභාවයන් නැත්තම් කේන්ති ස්වභාවයන් නිසා දරුවන්ට අපි අසීමාන්තික ලෙසට උපක්‍රමශීලී නොවන ආකාරයට දඬුවම් කරන්න එහෙම නැත්තම් අවවාද දෙන්න යාමේදී දරුවන් අනිවාර්යයෙන්ම දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්නවා. එතකොට දරුවන් දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්න මොහොතක් පාසා අම්මා කෙනෙක් දරුවෙකුට කරන්න තියෙන ලොකුම හතුරුකම කරලයි එයි මේ අකුසලයට අදාළ සතර පායට අදාළ සංස්කාරයක් රැස් කළේ. නමුත් ඒ අම්මා මේක දකින්නේ නැහැ. පුතා වචනයක් කිව්වොත් අම්මා ඒකට දෙකක් කියාගෙන පුතත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවා. අම්මා හිතන්නේ නැහැ දෙයියනේ පුතා මට විරුද්ධව කතා කරන වචනයක් පාසා නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. ඒ වගේම දරුවා අම්මත් එක්ක වචනයක් දෙකකින් වචන වූමාරුවක් කරනකොට දරුවා දක්ෂ නැහැ එතන වචන වූමාරුව නතර කරගන්න. මොකද එයා දකින්නේ මම නිසා අම්මා බලවත් අකුසලයක් කරගන්නවා කියන කාරණේ දකින්න. ඒ නිසා මේ දෙපාර්ශ්ව ගනුදෙනු කරද්දී දරුවා කියන තැනත් අම්මා තාත්තා කියන තැනත් දෙපාර්ශ්වයේ තුලම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ මේ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල. ඒ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති නිසාම දෙපාර්ශ්වය නොදන්නා භාවය නිසා නිරේතුරුවම බලවත් අකුසල් දෙපාර්ශ්වයටම සිද්ධ කරගනිමින් තමයි ඉන්නේ. තේන්නත්. ඒ නිසා මෙතනදී වඩාත්ම දක්ෂ වෙන්න දෙමාපියන් කියන කාරණය දෙමාපියන්ගේ ආදර්ශමත් භාවය තුල නොයි දරුවා කවදාරියේ ආදර්ශමත් භාවය ඇති කරගන්න. ඒ නිසා අම්මා දක්ෂ වෙන්න තාත්තාත් එක්කම හැසිරීමේදී කතා කිරීමේදී එතනින් ලස්සන ආදර්ශයක් දරුවාට දෙන්න. එතකොට ඒ ආදර්ශය තුලින්ම තමයි දරුවාත් කවදාරි ලොකු වෙලා ඒ ආදර්ශය තුලින් දෙමාපියන්ට සලකන ගරු කරන තැනට එන්නේ. නමුත් අම්මා තාත්තාට ගරු කරන්නේ නැත්නම් අම්මා තාත්තාට සලකන්නේ නැත්නම් අම්මා තාත්තාට අකීකරු නම් දරුවා අම්මා තාත්තාට කීකරු වෙයි කියන බලාපොරොත්තු වෙන එක මෝහයක් පමණක්මයි. ඒ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එසා අම්මා තාත්තාගේ ආදර්ශමත් භාවය නිරේතුරුවම දරුවා අකුසලයෙන් වළක්වනවා වගේම ඒ වගේම අම්මා තාත්තාත් නැති අකුසල් කර ගැනීමෙන් අපිව වලක්කන. ඒ නිසා මේ දෙපාර්ශ්වයේ මේක දකින්න ඕනේ. මේක දකින්න නම් ඉතින් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් වෙන තැනදී අපිට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් වර්තමානයේ හුඟාක්ම අම්මලා තාත්තලා දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ ඊළඟට යොමු වෙන්නේ මුණුබුරු මිනිබිරියන්ගේ වැඩ කටයුතු වලට. ඒ මාට යොමු වෙලා ඊට පස්සේ gederama උපාදානය කරගන්න මුණුබුරා මිනිබිරිම උපාදානය කරගන්න. ඒ නිසා සමහර අම්මලා ඉන්නවා ගෙවල් වලින් එක දවසක් රැ පිට වෙලා ඉන්න කැමති නැහැ. වන්දනා ගමනක් ගියත් රැට අනිවාර්යයෙන්ම ගෙදෙට්ට එන්න ඕනේ. gedara අතහරින්න බෑ. මුණුබුරා මතක් වෙනවා මිනිබිරි මතක් වෙනවා gedara මතක් වෙනවා දරුවෝ මතක් වෙනවා. මේක දෙමාපියන්ට බලවත්ම අනතුරක්. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා එක රැයක් හෝ gederin එළියට බහැලා ඉන්න අකමැති නම් වහා මේ උපාදානයේ දරුවන් කඩලා දාන්න. එනත් මොකද එක රැයක් ගෙදර අතහැරලා ඉන්න බෑ කියන්නේ ගෙදර කෙරේ තියෙන උපාදානෙ වැඩි. දරුවෝ කෙරේ මුණුබුරු කෙරේ තියෙන උපාදානෙ වැඩි. එන්න. ඒ වැඩි භාවය කවදා හරි මිය යන වෙලාවට අනිවාර්යෙන්ම යාට සකස් වෙන්නේ ගෙදර පිළිබඳ උපාදානෙමයි.
නිරතුරුවම දරුවන් දෙමාපියන් එක්ක කටයුතු කරද්දී අවංකවම දෙමාපියන්ට ආදරේ කියන්නේ අවංකම දරුවා හිතන්න ඕනේ මගේ මොනබුරු මිනිබිරිය බලනවා කියන කාරණේ නෙමෙයි ගෙදර ආරක්ෂා කරනවා කියන කාරණේ නෙමෙයි මං කොහොමද මට යහපත සදලා දුන්නේ අම්මා තාත්තාට මං සුගතිය සකස් කළ දෙන්නේ කියන කාරණේ ඒ තැන ඉඳලා අම්මා තාත්තා තුල ධර්මයක් වැඩෙන දිශාවටමයි දරුවන් අම්මලා තාත්තලා අරන් යන්නේ එනිසා කොයි වෙලාවකවත් තමන්ගේ වයෝ වෘද අම්මා තාත්තලාට නිරේතුරුවම මුණුබුරු මිනිබිරියන් ලං කරලා හුරතල් කරලා ඒගොල්ලන්ට ඒ වාකරේ උපාදානය සකස් කරගන්න දෙන්න එපා. ඒක ලොකුම අනතුරක්. දැන් සමහර වෙලාවට වයෝ වෘද වෙලා මරණාසන්න වෙලා අම්මා ඉන්නකොට මේ අම්මගේ ඇඳ වටන මුණුබුරු ටිකයි මිනිබිරියෝ ටිකයි ඔක්කොම වට කරගෙන දැන් ඉන්නකොට අර අම්මා මේ රූපයන් කෙරේ තව තෘෂ්ණාව ඇති කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් මුණුබුරු මිනිබිරියෝ දරුව කෙරේ තෘෂ්ණාව වැඩි නම් ක්‍රමානුකූලව උපක්‍රමශීලීව දරුවන්ගේ අම්මගෙන් ඈත් කරන්න. දරුවන්ගේ අම්මගෙන් බැඳීම ලිංගතුකම ක්‍රමානුකූලව අයින් කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ බැඳීම හරිම භයානක උපාදාන පත්‍යා භවෝ තුෂ්ණා පත්‍යා උපාදානං කියන ධර්මතාවය තුල අම්මලා ඇති කරගන්නා වූ බලවත් අනතුරක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මාට සලකනවා තමන්ගේ අම්මාට ගරු කරනවා කියන්නේ සද්ධාව තුල අම්මා පිහිටන්න සීලය තුල අම්මා පිහිටන්න ත්‍යාගය තුල අම්මා පිහිටන්න සද්ධර්ම ශ්‍රවණය තුල ප්‍රඥාව තුල අම්මා පිහිටන්න ඊට වඩා ශ්‍රේෂ්ඨ උපකාරයක් ප්‍රතිඋපකාරයක් කළ ගුණ සැරිකීමක් දරුවෙක් අම්මාට කළ යුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා ඔබේ රෝගී අම්මා ළඟට රෝගී තාත්තා ළඟට ගිහිල්ලා කියන්නේ අම්මගේ ඇසට අත තියලා අම්මේ මේ ඇස අනිත්‍යයි මේ අනිත්‍ය වූ ඇසට බැඳෙන්න එපා කියලා අම්මේ කියන්නේ අම්මාට කරන්නා වූ ශ්‍රේෂ්ඨ උපකාරයක් ඔබ කළා වෙනවා අම්මේ මේ කන අනිත්‍යයි මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි අම්මේ මේ රූපය අනිත්‍යයි අම්මේ කියලා ඔබ දවසට පස් පාරක් ඔබේ අම්මාගේ රූපය ළඟට ගිහිල්ලා අත තියලා ඔබට කියන්න පුළුවන් නම් ඔබ මේ ලෝකේ පුතෙක් වෙලා අම්මා තාත්තාට ශ්‍රේෂ්ඨම උපකාරය කරපු දරුවෙක් වෙනවා ඒ නිසා අම්මා තාත්තාට මුලින්ම සද්ධාව තුල සීලය තුල ත්‍යාගය තුල ශක්තිමත් කරන්න ඉන් පස්සේ නිරයතුරු ප්‍රඥාව මතුවෙන ආකාරයෙන් මෝහය දුරු වෙන ආකාරයෙන් නිරයතුරුව මේ රූපේ අනිත්‍යභාවය ගැන කියන්නේ නිරයතුරුව මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි අම්මේ කියන කාරණේ නිරයතුරුව කියලා දෙන්න. එයාට මෙහෙම කියන දෙයක් ඇහෙන්නේ නැත්නම් නිරයතුරුව එයාගේ ඇඳ ඉස්සරහා ලියලා එල්ලන්න කොලේක ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි අම්මේ මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා දකිමින් ඉන්න කියලා ඉල්ලන්න ඒ තරම් අම්මා කෙනෙකුට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුකමක් ධර්මී නැහැ. ඔබේ ශ්‍රේෂ්ඨ යුතුකම කළා නම් අම්මා ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ගත්තත් නැති වුණත් ඔබ ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ඉටු කළා වූ දරුවෙක් බවට පත් වෙනවා. නමුත් වර්තමාන සමාජයේ මේ වගකීමෙන් බලවත් ආකාරයෙන් දුරස් වෙනවා. ඇයි දුරස් වෙන්නේ? පුතාලගේ දුවලගේ වරදක් නෙමේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා. ඒ නිසා තමන්ගේ වයෝ වෘද්ධ අම්මා තාත්තලාට නිරයතුරුවම මේ නිත්‍ය සංඥාමයි දෙන්නේ. තමන්ගේ මුණුපුර මිනිපිරිය වට කරගෙන පුතාල දූල වට කරගෙන ආච්චිට සීයාට ලස්සනට නාවල කරලා ලස්සන සාරියක් අඳලා ඔන්න ෆොටෝ අරගෙන ෆොටෝ එක ගිහිල්ලා පෙන්නනවා අම්මේ බලන්න අම්මා කොච්චර නම් ලස්සනද කියලා. මොකද්ද මේ පෙන්වන්නේ? රූපේ නිත්‍යභාවය. නිරේතුරුම රූපේ නිත්‍යභාවයේ වැඩෙන දේ තමයි සිද්ධ කරන්නේ. මේ රූපේ අනිත්‍යභාවයේ වැඩෙන දේ නක් කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. මරණය ගැන අම්මාට කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ කියන්න කියන දේ දරුවා කියන්නේ නැහැ. ඒ කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්ද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න කියලා දරුවෙක් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තාට මේ රූපේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය කියලා දෙන්න. එහෙම නැතුව අපි නිරේතුරු තාත්තාට වයෝ වෘද අම්මාට තාත්තාට ලං වෙලා අපි කියනවා නම් අම්මේ ඔබ සංසාරේ මතු බුදු වේවා එහෙම නැත්නම් ඔබ සංසාරේ ಜಾති ಜಾතිත් මගේ අම්මා වේවා කියලා ඒ කියන වචනයක් පාසාම අපි අම්මාට මෝහයයි කියලා දෙන්න. මෝහයයි කියලා දෙන්න. අම්මේ භවයට යන්න කියලායි කියලා දෙන්න. ඒ නිසා නිරේතුරුම දරුවන්ගේ නොදන්න භාවය නිසා නිරේතුරුම අපි ඔය වෙනි කතා කියනවා අම්මේ මතු බුදු වේවා අම්මේ ಜಾති ಜಾති මගේ අම්මා වේවා කියලා අප්‍රමාණ අම්මලා නොදන්නා භාවය නිසා මෝහය තුලට කොටු වෙනවා. අද වර්තමානයේ අර කවි බණ තියෙනවා විරුදු බණ තියෙනවා මේ සෑම කෙනෙක්ම මව් ගුණ කිය කියා මව් ගුණ කිය කියා අර අහිංසක අම්මලා මුලාවට පත් වෙනවා. අනේ මේ අහිංසක අම්මලාත් නොතේරෙන භාවය නිසාම අනේ පුතේ ඔබ සංසාරයේ මගේම පුතු වේවා කිය කියා භවය ප්‍රාර්ථනා කරනවා.